හයි අයිබෝන් කියලා පිළිගන්නවා පෙරවදන YouTube නාලිකාව එක්ක එකතු වෙලා ඉන්නවා හැමෝම. ඉතින් අද මම අලුත් වීඩියෝ එකක් අරන් ඉන්න හිතුවා ඒ තමයි මං මගේ අයිඩියා එකක් තිබ්බා ඉස්සර ඉඳන් ලංකාවේ අඩුවට පොත් ගන්න පුළුවන් shop ගැන වීඩියෝ සීරීස් එකක් අරන්. ඉතින් ඒකේ පළවෙනි වීඩියෝ එක තමයි මේ යන්නේ. කැම්පස් එකේ වැඩත් එක්ක ඒ හිතන් හිටපු දේ කරන්න බැරුණා. හැබැයි දැන් අවස්ථ ලැබෙන හැම අවස්ථාවකින්ම වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වීඩියෝ සීරීස් එකේ අඩුවට පොත් ගන්න පුළුවන් තැන් එහෙම නැත්නම් book shop ගැන කරන පළවෙනි වීඩියෝ එක තමයි මේ. ඉතින් මම අද ඇවිල්ලා ඉන්නේ මරදානට. මරදාන කිව්වම ඔයාලා දන්නවා මේ ඇවිල්ලා ඉන්නේ මරදාන පරණ පොත් ගන්න තැන. ඔයාලා දන්නවා පරණ පොත් තේලිය එහෙම නැත්නම් පරණ පොත් කඩ ටික. ඒ එතනට තමයි අද යන්නේ. ඉතින් ගිහිල්ලා බලමු කොහොමද තැන කියලා. පෙරවදන YouTube නාලිකාවේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ පීටර්ස් බුක් ෂොප් කියන ඒ මරදාන පරණ පොත් කඩවල් වල තියෙන තවත් එක් කඩේකට බුක් ෂොප් එකකට. ඉතින් අපි ඉස්සලාම ආමු මම ඔබතුමාගේ නම මොකද්ද? මම පුෂ්ප කුමාර කුරුප්පාරි පුෂ්පුම. ඉතින් මේ කඩවල් පේලිය ගැන පොඩි හැඳින්වීමක් කෙටියෙන් කිව්වොත් එහෙම කඩවල් පේලිය මේ මෙම ස්ථානයේට මේ ටික පැමිණි 1976 අවුරුද්දේ ඊට කලින් ඒක ඉස්සුළු වශයෙන් මර්දානේ දුම්රිය පොළ ඉදිරිපිට තිබිලා තියෙනවා රැලි කඩ විදිහට. ඊට පස්සේ 1976 නොබිත් සමරුව පවත්වන වෙලේ නගර අලංකරණය කරන වෙලාවක තමයි මේ පැත්තට යොමු කරලා තියෙන්නේ. ඒතකොට මේ පැත්ත ගොඩක් පාළු ප්‍රදේශයක්. මේ ඒ වෙලේ තමයි 1976 ඉඳන් තමයි මෙතන ස්ථාපිත වුණේ. ඔව්. එතකොට මම දැන් මේකේ ගොඩක් පරණ පොත් මම දැක්කා ගොඩක් පරණ පොත්. එතකොට බලන අයට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් කොහොමද මිල ගණන් කියලා. සාමාන්‍යයෙන් මේ කියන්නේ මිල ගණන් ගැන පොඩි අදහසක් දුන්නා. මිල ගණන් ඉතින් ඇත්තෙම ගණන් ගොඩක් මිල ගණන් අඩුව පොත් තියෙනවා. අලුත් පොත්වලට වඩා ගොඩක් මිල අඩුයි. සමහර වර්ග තියෙනවා ඉතින් ඉතා දුර්ලභ වර්ගයේ පොතක් නම් දැන් ලංකාවේ මුද්‍රණය නැති ඒ වගේ දෙයක් සමහර දෙයක් ඉතාම සුළු අල්ප වශයෙන් මිල වැඩිවීමක් වෙන්න පුළුවන්. නෝමලි සාමාන්‍ය විදිහට ගත්තොත් මෙතන ගොඩක් පොත්වල මිල අඩුයි. සිංහල ඉංග්‍රීසි මාධ්‍ය දෙකේම පොත් තියෙනවා. දෙමළ මාධ්‍ය නම් ගොඩක් අඩුයි. වැඩිපුර තියෙන ඉංග්‍රීසි මාධ්‍ය පොත් මේ ඇත්තෙම ඉතින් ඔය දැන් රුපියල් 2000 වෙන නවල් එකක් අපි ගාව රුපියල් 500 600 1000ට අඩුවෙන් ගන්න පුළුවන්. ඒ වගේ. එතකොට දැන් මේකේ වයස් පරි දැන් අපි දන්නවා ගොඩක් අය පොත් කියනවා. එතකොට වෘත්තීමේ වශයෙන් ගත්තොත් එහෙම වෛද්‍ය වෙන්න පුළුවන් කලමනාකරණ වෙන්න පුළුවන්. ඒ වගේ වෘත්තීන්ට අදාළ පොත් ඔයාලා ගාව තියෙනවද කොහොමද? ඕ හැම ශාස්ත්‍රයකම පොත් තියෙනවා. වෛද්‍යංශය, නීතිංශය, ගණකාධිකරණ අංශය එතකොට ශබ්දකෝෂ වර්ග, නවකතා, ළමා කතන්දර පොත්.
කවන්ටින් පොත් ඒ වගේ හැම මාධ්‍යලයකම පොත් තියෙනවා දැන්. එතකොට මම කොහොමද මෙතෙන්ට දැන් කෙනෙක් එනවා නම් කොළඹ ඉඳන් කොළඹ කොටුවේ ඉඳන් එනවා නම් කොහොමද මෙතෙන්ට ඉන්නවන්නේ? කොළඹ කොටුවේ ඉඳන් එනවා නම් දැන් එතකොට බස් එක එනවා නම් තියෙනවා 120 170 190, ඊට අමතරව 122 125. ඒ බස් පහම යන්නේ මෙමෙ ස්ථානේ. පවුගල්ල තමයි යන්නේ. එතකොට දැන් අර හොඳ ලෑන්ඩ්මාක් එකක් තියෙනවා, ලෝටස් ටවර් එක තියෙනවානේ. එතකොට ලෝටස් ටවර් එක තියෙන පාරේ මේ මර්දාන පැත්තෙන් ආරම්භයේ තමයි මේ පෙළේ තියෙන්නේ. ගාමිණි හෝල් බටරවම තියෙනවා, එතන බෝගහ ගාව, එතන එතනින් තමා මේ පොත් කඩපේදී පිහිටලා තියෙන්නේ. ලොටස් ටවර්කට හැරෙන තැනම DRG වර්ධන මාවතට මරදාන පැත්තේ. එතකොට ඔයාලා මේ පොත් කඩවල් ටික විවෘත කරලා තියෙන්නේ සති දවස්වලද කොහොමද? ඒ කියන්නේ සතියේ හැම දිනකම විවෘත කරලා තියෙනවා, උදේ 8:00 ඉඳන් හවස 6:00 වගේ වෙනකම්. පොය දවස් නම් මම වහනවා, අරින සමහර අය ඉන්නවා. මේ ස්ටොප් එක නම් පොය දින වල වහලා, අනිත් සෑම දිනකම මැරලා තියෙනවා. අවසාන වශයෙන් දැන් මේ අපිත් එක්ක එකතුලා ඉන්නවා ගොඩක් ලංකාවේ තරුණ මේස්, ඒ වගේම බාල මහලු, එහෙම ගොඩක් අය අපිත් එක්ක එකතුලා ඉන්න. එතකොට මාමට මොකද්ද ඒ අයට දෙන්න තියෙන පණිවිඩේ පොත් කියවන එක ගැන? කියන්නේ ගොඩක් කල් ඉඳන් පොත් එක්ක හිටපු කෙනෙක් විදිහට මොකද්ද දෙන්න පුළුවන් පණිවිඩේ කෙටියෙන් කිව්වොත්? ඉතින් ඇත්තම දැන් තරුණ පරපුර ප්‍රොඩක්ට් පොත් වලින් ඈත් වෙලා ඉන්නවා. යම්සි පිරිසක් හැමෝම නෙමෙයි, පොත් කියවන පිරිස ගොඩක් ඉන්නවා. ඒ වුණාට වැඩි පිරිසක් මේ දුරකටනේ හින්දා පොත් වලින් ඈත් වෙලා ඉන්නවා කියන්න තියෙන ඉතින් පොත් කියවන්න පුරුදු වෙන්න, මෙහට පොත් කියවන්න එන්න. ඔය මිල වැඩි කිව්වට එහෙම නැහැ, තෝරලා බේරලා කරලා ගන්න පුළුවන්. තව අපේ තියෙනවා ඔය නවකතා එහෙම අපි කියවලා ගෙනල්ලා මාරු කර ගන්න පුළුවන් පොඩි මුදලක් අය කරලා. ඒ වගේ ෆැසිලිටි හිකුත් මෙහි තියෙනවා. පොත් කියවන්න ආස නම් ආස වෙන්න, මෙහට එන්න ආස, ආසයි මෙහට එන්න. මෙන්න ගොඩක් දේවල් තියෙනවා, තෝරලා බේරලා ගන්න, මිල ගණන් කතා කරලා කර ගන්න පුළුවන්. හරි, ඉතින් මම කිව්වා ඔයාලට පොඩි කඩවල් ටික බලන්න එක යනවා කියලා. දැන් ඉතින් මම පොඩි කඩවල් ටික බැලුවා. ඉතින් ඔයාලට පොඩි අයිඩියා එකක් ඉන්නේ නැති මේ මොනවද මරදානේ පරණ පොත් කඩ කියන්නේ කියලා. ඉතින් මේ මගේ පිටිපස්සෙන් පේන්නේ අපි අර දැන් මෙච්චරලා බලපු පොත් කඩවල් ටික. ඉතින් ඔයාලට පුළුවන් මෙහි මේ කඩවල් ටික වහලා දෙන්නේ පොය දවසට විතරයි. ඉතින් ඔයාලට එන්න පුළුවන්, ඇවිල්ලා පොත් ගන්න පුළුවන්. මෙතන ඉංග්‍රීසි, සිංහල, දෙමළ හැම භාෂාවකින් පොත් තියෙනවා. ඉතින් රුපියල් 100 ඉඳන් මම දැක්කා, ඔයාලත් දැක්කා, රුපියල් 100 ඉඳන් මෙතන පොත් තියෙනවා. ඉතින් මම අවසාන වශයෙන් ඔයාලට කියන්න ඕනේ පොඩි දෙයක්. මිනිස්සේ කුණාම කියවන්න ඕනේ. කියවන්න කියන්නේ ඔය හේ කටවාචාල කමිටු කියවන එක නෙමෙයි. මිනිස්සේ කියුණාම පොතක් පොතක් කියවන්න ඕනේ. එහෙම නැත්නම් ෆිල්ම් එකක්, TV series එකක්, මොකක් හරි නාට්‍යයක්, ටෙලි නාට්‍යයක්, මොකක් හරි හරවද්දයක් බලන්න. හරි, ඒ වගේ සින්දුවක්, ඔක්කාර සින්දුවක් රස විඳින්න ඕනේ. එහෙම රසාස්වාදයක් මිනිසෙක් වුණාම, අනිවාර්යයෙන් මිනිසෙක් වුණාම මේ මිනිස්යාගේ ගැබ් වෙලා තියෙනවා. එහෙම නැති වුණොත් මේ රට මේ තියෙනවට වඩා වලපල්ලට තව ඉස්සරහට යනවා. හැබැයි මේ තියෙන තැනින් වෙනස් තැනකට අරන් යන්න පුළුවන් දෙයක් තමයි කියවීම, රස විඳීම. ඒ වගේ රසාස්වාදයක් තියෙන මිනිස්සු ටිකක් බිහි වුණොත් තමයි ඒ දේවල් වෙනස් වෙන්නේ. අනාගත ලෝකය එක්ක මුහුණ දෙන්න පුළුවන් මිනිස්සු ටිකක් බිහි වෙනවා වගේම අර පොළොවේ පය ගහලා ඉන්න පුළුවන් මිනිස්සු ටිකක් බිහි වෙන්නේත් අර රසාස්වාදයක්, රසවින්දනයක් තියෙන මිනිස්සු ටිකක් බිහි වුණා. එතකොට අර එක එක මිනිසුන්ගේ ගේම් වලට නැත්නම් එක එක ප්ලෑන් වලට අහු වෙන ඉත්තෝ වෙන්නේ නැති වෙයි කියලා හිතනවා මේ තරුණ පරපුර. ඉතින් කියවන්න, මොකක් හරි ටෙලි නාට්‍යයක් හරි TV series එකක්, ෆිල්ම් එකක් රසවිඳින්න, ඒ වගේම සින්දුවක් මොහොතේ දෙයක් අහන්න. වගේ දේවල් තියෙන රසස්වාදයෙන් යුතු, රසවින්දනයෙන් යුතු රසගාමී පුද්ගලෙක් බවට පත් වෙන්න කියලා පෙරවදන YouTube නාලිකාව අපි ඔයාලට මතක් කරනවා. ඉතින් මේ වගේ වෙනස් විදිහේ වීඩියෝ එකක් අරගෙන එන බලාපොරොත්තුෙන් අදට මම සමු ගන්නවා. ඉතින් ඔයාලා කැමති නම් විතරක් පෙරවදන YouTube නාලිකාව subscribe කරන්න හොඳයි කියලා තේරෙනවා නම්. ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. මේ වගේ වෙනස් විදිහේ වීඩියෝ එකක් අරන් එන්නට ආයුබෝවන්.